මිනිහගේ දෙමාපියෝ මිනිහට දාලා තියෙන ගැළපෙනම නම. ඒ මොකද්ද? අ සේල. අසේල කියන්නේ සේල නැ කියන තේරුම. නිරුත්තර කියන්නේ උත්තර නැ කියන තේරුම. සේලත් නැ උත්තරත් නැ. ලොකු අයගේ සහයෝගේ නැතිව කාටවත් මේ රටේ ඕක කරන්න බෑ. මත්ද්‍රව්‍ය වලින් මොලේට හානි වුණාම ඇතිවෙන මන්ද බුද්ධික තත්ත්වයටද මිනිසුන් ආශ කරන්නේ? මහාචාර්ය, ඔබ අපේ රටේ සිටින විද්වතෙක්. ඒ පිටසක්වල ජීවීන් ගැන පරීක්ෂා පවත්වන. නමුත් ඇයි අපිට තවම මේ ගැන හරි සාක්ෂියක් ලැබෙන්නේ නැත්තේ? ඔවුන් මේ ලෝකෙට එන්නේ ඇයි කියලා අපි තාම දන්නේ නැහැ. උදාහරණයක් ඇටියට, ඔබ අද සිට වසර 500කට පෙර අප්‍රිකාවේ රටකට යනවා. එහිදී ඔබට නොදුණු කුතුහී ජීවීන් හම්බ වෙනවා. ඔවුන් සමග ඔබ සමහර විට කතා කරන එකක් නැහැ. හැබැයි ඔවුන් සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් දියුණු ජාතියක් වුණා නම් ඔබ කතා කරනවා. ඇයි එතකොට ඔවුන් නිතර නිතර මෙහෙ එන්නේ? කවුද දන්නේ මේක හිරගියක්ද කියලා? මේක විවෘත හිරගියක් නම් පෘථුවියට සැරෙන් සැරේ ඇවිල්ලා බලලා යන්න වෙනවා. ඒත් ඒගොල්ලෝ ඇවිල්ලා හිරකාරයොත් එක්ක කතා කරන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය නැහැ මේක අපිට හිරගයක් නෙවෙයිය කියලා අඟවන්න. ඒ හින්දා අපිට කවදාවත් කතා කරන්නේ නැහැ. සමහරක් විට අපි දාලා ඇත්තේ සියලුම ජීවි ග්‍රහලෝකවලට ඈත විශ්වයේ තනක වෙන්න පුළුවන්. ඔබ එතකොට මේ කියන්නේ අපි මේ ආතල් එකේ ජීවත් වෙන්නේ පිටසක්වල ජීවීන්ගේ හිරගෙදරක් කියලාද? මං කිව්වේ උදාහරණයක් පමණයි. දැන් මේ කාමරේ ඉන්න කූඹි දන්නවද බටහිර ලෝකවල ඉන්න කූඹි ගැන? අන්න ඒ වගේ තමයි. ඔබතුමා සඳහන් කළා පෘථුවියට ග්‍රාහකයක් තර්ජනාත්මකව ලබන වසර එන බව. සෑම ග්‍රාහකයක්ම භයානක නෑ. නමුත් මේ ග්‍රාහකය පෘථුවිය සහ සඳ අතරින් ගමන් කරනවා. මෙවැනි ග්‍රාහකයක් පතිත වුවහොත් විශාල විනාශයක් වෙන්න පුළුවන්. ඔබ විශේෂ දෙයක් කියනවා කියලා නේද සංවාදයේ මුලින් පටන් ගත්තේ? අපි මේ වන විට මේ රටේ ජීවත් වෙන පිටසක්වල ජීවීන් ගැන හොයාගෙන යනවා. අපිට ළඟදීම ඔවුන්ව හෙළිදරව් කරන්න පුළුවන් වෙනවා. අපට දෙන්න සියලු තොරතුරු, අපි මෙයාව විනාශ කරන්නම්. අපිට ඒක කරන්න පුළුවන්. නමුත් එකෙක් නැති කරන විට තවවුන් එනවා. ඇයි මේ රටේ මරණ දණ්ඩනය තියෙනවා නේද ඕවට දඬුවම් ලෙස?
මරණ දණ්ඩනය තිබුණට ඒ ක්‍රියාත්මක කරන්න මේ ලගණ්ඩාවේ නායකයින්ට කොන්ද පණ නැහැ. මේ රටේ ඒ හින්දා නීතියට මේ දේවල් නවත්තන්න බෑ. නමුත් අපිට පුළුවන්. විවිධ ප්‍රදේශවල පසුගිය කාල සීමාවේ දකින්න ලැබූ අද්භූත රටක් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකර ඇතැයි මහාචාර්ය විද්‍යාසාගර මහතා පවසයි. මේ පිළිබඳ වැඩි විස්තර යතුරු සිදුරුවැට සටහන තුලින් බලාපොරොත්තු වන්න. දැන් දවසේ දුක පුවත. ආචාර්ය විද්‍යාසාගර කියපු ග්‍රහක බැල්ල කතාවට කට්ටිය කලබල වෙලා. ඒක පෘථුවිය වදින්නේ නෑ. හොඳ උල්කා වර්ෂාවක් තියෙයි ඔක්තෝම්බරේ. මං දැක්කා මීඩියා වලින් මිනිස්සුන්ගේ අදහස් අහනවා. මිනිහෙක් කියනවා ලෝකේ විනාශම් වෙනවා නම් මරුලු. ඒ මොකෝ ඒ මිනිහට ජීවිතේ එපා වෙලාද? නෑ, මිනිහා කියනවා මිනිහගේ ලෝන් වලට එතකොට ගෙවන්න ඕන නෑනි කියලා. ඒ මෝඩයාට තේරෙන්නේ නැද්ද ලෝක විනාශ වුණොත් මිනිහත් මැරෙනවා කියලා? තව ගෑණියෙක් කියනවා ඒ ගෑණිට කසාදයක් කරගන්න ඕනෙලු ඊට කලින්. එක් මෝඩ ගෑණියෙක් ලෝක විනාශයට කලින් විනාශ වෙන්න හීන බලනවා. ඇත්තටම මිනිස්සු පව් නේද? අපට තේරුණාට උන්ට එහෙම තේරෙන්නේ නැහැ. ඇයි ඒ? හිතන්න හිරගයක් ලෝකයක් කියලා. ඒකේ තියෙන්නේ කූඩු කරලා නැති හිරගේ ඇතුළ ජීවත් වෙන්න පහසුකම් දීලා කියලා. අවුරුදු දහස් ගාණක් ජීවත් වෙද්දි කවුරුවත් දන්නේ නැහැ ඒක හිරගයක් කියලා. කට්ටිය හිරගේ ඇතුලේ ජීවිතේ විඳිනවා. එහෙමත් එකෙක් තමා බුද්ධිය වැඩි වෙලා ඒකේ කෙලවර ගැන හොයන්නේ. අනිත්‍යුම් ඒ හිරගේ කියන්නේ ජීවිතේ කියලා හිතනවා. උන් දන්නේ උන්ගේ ජීවිතේම කියන්නේ දඬුවමක් කියලා. ප්‍රොමිතියස් හෙලනිකාවෙන් ගින්දර ගෙනත් මුන්ට දුන්න නැත්තම් මුන් තාමත් කන්නේ අමු කෑම. ප්‍රොමිතියස්ට ලැබිච්ච දඬුවම දැක්කනේ. අද එකෙක්වත් ස්තුති කරනවද ප්‍රොමිතියස්ට? උන් හිතන් ඉන්නේ ගල් දෙකක් එකට වද්දලා ඉබේ ගින්දර හම්බුණා කියලා. මේ කාමරේ ඉන්න පුංචි කූඹිය දිහා බලන්න. මුන් දන්නවද ලෝකෙ කොච්චර ලොකුයිද කියලා? මුන්ට ඇවිදලා යන්නත් බැරි තරමට. මැඩම් අර රන්මලි කියන නිලිය අන්න මැඩම් සම්බන්ධී කරගන්න සෑහෙන මහන්සි උනායි කියලා වැඩිපුර. මං අර WhatsApp call වල ඉන්න හින්දා voice call option එක off කරලා තියෙනවා. ඉන්දාලින් ඉතින් මැඩම් මේ අර ලක්ෂ එකමාරේ වටින ෆෝන් පහක් හය තියෙන්නේ. ඒකෙන් එකක් දෙක WhatsApp call වලට වෙන් කරගන්නකො. ඉවරනේ. ඉවරයක් වෙන්නත් ඉතින් තාම මම ෆෝන් 100ක්වත් ගන්න ඕ. මේදී ෆෝන් දිය කරගෙන පාවිච්චි කරන්න ගියොත් එන කෝල් වලට ආන්සර් කරන්න කෝල් සෙන්ටර් එකක් දාගන්න වෙයි. මේ අර නාගාරචුන්ට කියන්න මගේ ප්‍රයිවට් නම්බර්ස් දෙන්න ඉපා කියලා. ප්‍රෙෂර් එකට එක ෆෝන් එකක් ඕෆ් කරපහම මුන් අනිත් නම්බර් එකට කෝල් කරනවා. එක ෆෝන් එකක් නෑ හොර කෝල් එකකට. එතකොට මැඩම් අර ෆෝන් ටැප් කරනවා කියලා අම්පාරෙන් සිම් එකක් ගෙනල්ලා සිංගප්පූරුවට ඇරලා තාම ලංකාවට ඇවිල්ලවත් නැති මැඩම් ආසා කරන ෆෝන් එකට ඒ සිම් එක දාලා ගෙන්න ගත්තේ. දැන් ඒ නම්බර් එක ඒකත් මිසින්ද? ඒකනේ වැඩි. මටත් දැන් ඔසාමා බින් ලාඩන් ආරක්ෂාවට පරවියන් ගැතේ පණිවිඩ යවුවා වගේ තමයි යවන්න වෙන්නේ. Excuse me madam. මේ කැලුම් අයියා නම් දන්නවා.
සමනලේ කතේ පණුවඩියක් යවන ක්‍රමය ගැන. ඒ මොකද්ද? මේ මෙන්න පොඩ. ඇයි මේද? මේ සමනලේක් අතේ එව්වා. අම්බ උනාද? අල්ල ගන්න පරිස්සමින් තටු පොඩි නොකර මගේ පෙම්පණි උඩය. උඹනේ සමනලයා මගේ පුංචි සමනලයා. මැඩම් මම මැඩම් ගැන මාර එකක් හොයාගත්තා අලුත් එක. මට කියන්න එපා දැන් උඹමයි ඒක කලේ කියලා. නෑ නෑ එම් මැඩම් මේ මම කිව්වේ ලෝකේ එකම ඇඳුම අඳින ගොඩට මැඩම්ගේ නමක් දාලා කියලා. ඊයා මම ඔය අනිත් හිඟන්න වගේ එකම සාරිය අඳින්නේ නෑ බූරුව. මගේ සාරි කාමරේ මේ පාට මේ වගේම සාරි 50ක් 60ක් තියෙනවා. අනිත් එක මේකක් රුපියල් 40,000ක් විතර වෙනවා. මම මගේ චාම් සල්ලකම් පෙන්නන්නයි එකම පාට එකම විදිහ සාරිය අඳින්නේ. මැඩම් ලෝකේ ලොකුම සල්ලිකාරයෝ මාක් සකර්බර්ග්. එතකොට ඔය මැඩම් පාවිච්චි කරන ෆෝන් හදපු ස්ටීව් ජොබ්ස් මේ අඳින්නේ එකම ඇඳුම තමයි මැඩම්. මහාචාර්ය විද්‍යාසාගර පිස්සෙක්ද? මීඩියා ස්ටන්ට් කෙනෙක්ද? මිනිහව හරියට පරීක්ෂා කරන්න නැතුව ඒක කියන්න බෑ. හැබැයි මිනිහා කියන්නේ ඇත්තක් නම් මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම පිටසක්වල ගැන තියෙන මතය වෙනස් වෙයි. මේ රටට බටහිර විද්‍යාඥයෝ තාක්ෂණය සමග පරීක්ෂණයට පැමිණිය හැකි. ඔවුන් මේ රටේ සියල්ලම ශීඝ්‍රයෙන් පරීක්ෂාවට ලක් කළ හැකි. එසේනම් අපි ප්‍රමාද වීම හැම වැඩකටම අනතුරුදායක විය හැකි. මම ඔහුව මොනිටර් කරන්න. අවශ්‍ය වුණොත් අපි ක්‍රියාමාර්ගයක් ගමු. මෙච්චර පෘථිවි දින ගණනක් ගිහිල්ලත් අපි හරියට කිසිම පිළිසරණක් නැති දුක් විඳින පෘථිවි පවුලක් වගේ. අයියන් ගැන උර්මිලා දිගින් දිගටම පූර්ණ කාලීනව හොයනවනේ. අපිට අපේ වැඩ ඔක්කොම නවත්තලා ඒක ගැන හොයන්න අවසරයක් නැහැ. කොස් කොටන්නද මේ ආයුධ? නියම ජනවරක්. කොස් කෙටුවත් මේ ආයුධ දෙකක්වත් මේ නිවසින් පිට භාවිතා කිරීමේ තරම් නුවණට හුරු නැහැ. තුත්තිරි තුන් තුත්තිරි තුන් තුත්තිරි 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 තුන් තුත්තිරි. දැන් මොකද්ද මගේ සාරිය ගැන එක එකට තියෙන අමාරුව? එතන කවුරු හරි එකෙන් මැඩම්ගේ සාරි කාමරේ ෆොටෝ ගහලා? නෑ 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 මේ තියෙන්නේ මේ පිලිපීනයේ පොඩක් ඉඳ. මෙතින් පිලිපීනයේ ඉමල්ඩා මාකෝස් සපත්තු කුට්ටං 12000ක් තියාගෙන බලේ හැර යන විට සපත්තු රැගෙන යාමට ගුවන් යානයක් ඉල්ලුවා. ඇඳුම් ගණ්ඩ ෂොපින් මහජන මුදල් විනාශ කරන ඇමති බිරියන්ට සුල්ලිතා ඇමතිනිය අපූර්ව ආදර්ශයක් දෙන්න චාම් සාරියනි. ඕක අපේ PR කම්පැනි එකේ කැම්පේන් එකේ වැඩක්. ඕක කොහොම යනවා කියලා මං කලින් දන්නවා. එකපාරම ඕනවට ඇරි මීඩියා හොඳ නෑ මැඩම්. මොකද අර කතාවක් තියෙනවානේ එවරි ඇක්ෂන් දෙයා ඉස්ස රියක්ෂන් කියලා. පොදු අපේක්ෂකයෝ හොයනවා හැම තැනම. එල්ල ගහන උන්ටත් අඬ ගහනවා එන්න කියලා. අපේ උන්ට අපිව පේන්නේ නෑනේ. අන්තිමට අපි කොහෙවත් යන්නේ කිකුට සැලුට් ගහනවා. අමරු අමරු මංගාව තියෙනවා බලිගන්න ඕන උන්ගේ වෙනම පොතක්. හා චේතනා පරිසුද්ධ වේ නම් කරන ක්‍රියාවත් පිරිසිදුයි. මුලින්ම අපි පිරිසිදු වැඩ කරන්න ඕනේ. 5 years හම්බෙනවනේ කලෙක්ෂන් වලටයි එක්සෙට්‍රා එක්සෙට්‍රා එක්සෙට්‍රා. ඔබ පෘථිවි කාලයට හුරු විය යුතුයි.
ඔබ හෙලනිකා කාලයට සාපේක්ෂව පෘථිවි කාලය ගණනය කෙරුවොත් ගොඩක් කල්යනා වගේ කියලා හිතලා ඔබේ හිත නරක් වීමට පුළුවන්. අපි ඉන්නේ හෙලනිකාවේ නෙවෙයි දැන් අංකිතා. මට අවශ්‍ය මේ පෙට්ටියෙන් එළියට ගිහිලා යමක් කරන්න. ඒත් පොට්ටක් එළියට යන්න බෑ. පෘථිවි වැස්සේ හදන්නේ මැඟේ එල්ලෙන්න. මෙහි ජීවින් කාලය කාදමන්නේ කිසිම වටිනාකමක් නැත. ඒකට හේතුව ඔවුන් ජීවත් වෙන මනක්කල්පිත කාලය පිළිබඳ මතයයි. මේ ලෝකෙ මිනිස්සු හිතුවා ලෝකෙ වට ඉර යනවා කියලා. හෙලෙනිකාවෙන් ආපු ගැලීලියෝ කිව්වා අපි ඉර වට යනවා කියලා. ඒත් එකෙක්වත් ඒක පිළිගත්තේ නැහැ. ඒත් දැන් කට්ටිය ගැලීලියෝ මතේ පිළිගන්නවා. ඒත් ගැලීලියෝ බරපතල ලෙස නොකී දෙයක් තාම බහුතරයක් දන්නේ නැහැ. මේ පෘථිවියේ තිබෙන සෞරග්‍රහ මණ්ඩලයත් පැයට කිලෝමීටර් 70,000ක වේගයෙන් චක්‍රාවාටය වටා සැරිසරනවා.